එතකොට හුඟ කාලකට පස්සේ අවුරුදු දෙකක් විතර කාලයක් මම කරේ නැහැ පාඩම් වෙන වෙන ඉතින් ටියුෂන් වැඩ නිසා. එතකොට අද මම කරන්න හදන්නේ ඕගොල්ලන්ට මේ ළඟින විභාගයේ ලෙහෙසියෙන් මතක තියාගන්න පුළුවන් පොඩි පොඩි කොටස් කීපයක් කරන්න. එතකොට යුනිට් 1කේ 3 තියෙනවා සත්ත්ව වර්ගීකරණය කියලා කොටසක්. අන්න ඒක ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ බලන්නේ. එතකොට ඒ යටතේ අපි දන්නවා සත්ත්ව වර්ගීකරණය යටතේ ඒ සතුන් ඇතුළත් වෙන රාජධානියක් තියෙනවා. ඩොමේන් කියන්නේ යුකේරියා අධි රාජධානියේ ඉන්නවා ඇනිමාලියා කියන රාජධානිය අතර අපි දන්නවා යුකේරියාව අධි රාජධානිය යුකේරියා තියෙනවා ප්‍රොටිස්ටා ප්ලාන්ටේ ෆංගයි ඇනිමාලියා. එතකොට ඇනිමාලියා කියන කර්තේ තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇනිමාලියා කියලා කියන්නේ සියලුම බහුසෛලික සතුන්. එතකොට සත්‍ය න්‍යෂ්ටික සංවිධානයක් තියෙනවා. විෂම පෝෂී පෝෂණ ක්‍රමයක් තියෙනවා. පටකීය සංවිධානය පද්ධති මට්ටම දක්වා තියෙනවා. එතකොට ඒ අතින් ඇත්තටම ඇනිමාලියාව සංකීර්ණ සත්ත්ව කොට්ටාසයක්. අන්න ඒගොල්ලෝ ගැන තමයි මම මේ කරන්න හදන්නේ. එතකොට මේ ඇනිමාලියාව කොටස් දෙකකට බෙදෙනවා. කල්ල විකසනයේදී ඒගොල්ලොන්ගේ දේහයේ බිත්තිය මේ තියෙන දේහ බිත්තිය ප්‍රස්තර දෙකක් නම් දිප්‍රස්තර කියලා කියනවා. ප්‍රස්තර දේහ බිත්තිය තුනක් නම් දිප්‍රස්තර කියලා කියනවා. එතකොට එහෙනම් ඇනිමාලියාව කොටස් දෙකකට බෙදෙනවා දිප්‍රස්තර ඩිප්ලොබ්ලාස්ටිකා සහ ටිප්ලොබ්ලාස්ටිකා ත්‍රිපස්තර. එතකොට දිප්‍රස්තර සතුන්ට ඉන්නේ ඕගොල්ලන්ට එකම වංශයයි නයිඩේරියා. ඉස්සර පරණ විදිහට නම් සීලෙන්ට්‍රේටා කියපු එක නයිඩේරියා. නයිඩේරියාව තමයි දිප්‍රස්තර සතුන් යටතේ ඉන්නේ. අපිට මේගොල්ලෝ සියලුම දෙනා හමු වෙන්නේ ජලජ පරිසරවල. ඒනොත් කරදියේ වැඩි මිරිදියෙත් ඉන්නෝ කරදියාකාර තමයි වැඩිපුරම ඉන්නේ. එතකොට සීලෙන්ට්‍රේ මේ නයිඩේරියා වංශයේ ප්‍රධාන ලක්ෂණ අපි ගත්තොත් එහෙනම් දිප්‍රස්තර කියන්නේ මේගොල්ලන්ගේ මේ දේහ බිත්තිය ප්‍රස්තර දෙකයි. මොකද්ද ප්‍රස්තර දෙක? පිටතින් තියෙනවා බයිස් චර්මය, ඇතුළතින්ම තියෙනවා ආමාශ වාහිනී කුහරය. ඒක වට කරගෙන තියෙනවා අන්තස් චර්මය. ඒ දෙක අතර තියෙන්නේ සෛලීය මේ වගේ සෛල ව්‍යුහයක් නැති ජල්ලිමය මධ්‍ය ශ්ලේෂය. එතකොට මධ්‍ය ශ්ලේෂය කියන ව්‍යුහයක් තමයි තියෙන්නේ ත්‍රිපස්තර සතුන්ට. එතකොට දේහ බිත්තියේ ප්‍රස්තර දෙකයි. ත්‍රිපස්තර සතුන් ඊට වැඩිය සංකීර්ණ සංවිධානයක් තියෙන කට්ටිය. ඒගොල්ලොන්ගේ මධ්‍ය ශ්ලේෂයේ වෙනුවට මධ්‍ය චර්මය කියන තුන්වෙනි ප්‍රස්තරයක් ඇවිත් තියෙනවා. සෛල ස්තර තුනයි. එතකොට මධ්‍ය චර්මය ඇති වුණාම පේශි පද්ධති සම්බන්ධක පටක ඒ වගේ දේවල් විකසණය වුණා. මේගොල්ලොන්ට පේශි එහෙම නැහැ. එතකොට සරල සංවිධානයක් තියෙන්නේ මේ නයිඩේරියාව. එතකොට මං කිව්වා සියලුම දෙනා ජලජයි වැඩිපුර ඉන්නේ කරදියේ. එතකොට මේ දිපස්තර සතුන්ගේ රූපාකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි මෙන්න මෙහෙම තියෙන සීන්ද්‍රාකාර දේහයක් දරන මෙන්න මේ වගේ මුඛය ඉහළ පැත්තේ තියෙන කියන්නේ මේ ස්තරයේ මත පෘෂ්ඨයේ මත ඇලිය හෝ තාවකාලිකව ඉස්සර ඇලී ජීවත් වන බුහුභාකාරයක්. බුහුභා රූපය බුහුභාවෝ. හයිඩ්‍රගේ තියෙන්නේ බුහුභා රූපයක්. හයිඩ්‍ර තියෙන්නේ බුහුභා රූපයක්. බුහුභා රූපයක්. එතකොට බුහුභාව. අනිත් ආකාරය තමයි මුඛය මේ උදරිය පැත්තට මෙහෙම තියෙන මෙහෙම ග්‍රාහිකා එහෙම තියෙන අපි දන්න ලොඩියෝන්ගේ ජෙලිෆිෂ් ලගේ තියෙන රූපාකාරයේ වන සීනුවාකාරයේ හැඩති මෙඩූසාකාරය. එහෙනම් නයිඩේරියාවන්ට අපි ඉගෙන ගන්න මෙඩූසාවා. මේකට කියනවා බුහුභාවා. එහෙනම් මේ නයිඩේරියා වංශයේ වැදගත් ලක්ෂණයක් තමයි බුහුභාකාරය සහ මෙඩූසාකාරය තිබීම. එතකොට එහෙනම් දැන් ලක්ෂණ දෙකක් මම කිව්වා. එකක් දිප්‍රස්තර බව, දෙවැනි එක රූපාකාර දෙකක් තියෙන බව. එතකොට මේ මෙඩූසා කියන ආකාරය ඇතරම කරදියේ ඉන්න ජීවීන්ට විතරයි තියෙන්නේ. බුහුභාකාරය කරදියේ මිරිදියේ දෙකේම දකින්න පුළුවන්. එතන බුහුභාකාරයේ රූප තමයි අපි හයිඩ්‍රට තියෙන බුහුභා රූපයක්. මුහුදු මල තියෙන්නේ සී ඇනිමන්ට තියෙන බුහුභාකාරයක්. ලොඩියන්ට තියෙන්නේ ජෙලිෆිෂ්ලට තියෙන මෙඩූසාකාර රූපයක්. එතකොට ඊළඟට අපි ගත්තොත් මේගොල්ලොන්ට මේ නයිඩේරියාවන්ට මුඛය විතරයි තියෙන්නේ, ගුදයක් නැහැ. මුඛේ විවෘත වෙන මේ මල්ල වගේ ව්‍යුහයට කියන්නේ අපි, මේකට කියන්නේ ආමාශ වාහිනී කුහරය. සීලෝමාන්ත්‍රය කියලා කියනවා ආමාශ වාහිනී කුහරය. ඔක තමයි ඒගොල්ලොන්ට තියෙන්නේ.
එතකොට ඊළඟට මේ වංශයේ සතුන්ට මං කිව්ව පටක අවයව පද්ධති නෑ. මෙන්න මේ දේහ පෘෂ්ඨය හරහා තමයි ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ, ඔක්සිජන් ගන්නෙ. එනම් ශ්වසන ව්‍යුහ නෑ. ශ්වසනේ සිදු වෙන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයන් ඔස්සේ විසරණයෙන් දේහ භිත්තිය හරහා. ඒ රුධිර සංසරණ පද්ධතියකුත් මේගොල්ලෝ තුල නෑ. බහිස්රාවී අවයවත් නෑ. එතකොට ඒ ව්‍යුහ කිසිවක් මේගොල්ලොගේ නෑ. සතුන් දිලිංගික ආකාර තමයි ඉන්නේ, ඒකලිංගික ආකාරත් ඉන්නවා. එතකොට මේගොල්ලොගේ මේ මුඛයේ වටා තියෙනවා ග්‍රාහිකා වැනි ව්‍යුහ. මුඛයේ වටා මේ ග්‍රාහිකා වැනි ව්‍යුහ තියෙනවා. දැන් ලොඩියොන්ගේ නම් ලොකු මෞක ග්‍රාහිකා තියෙනවා, ග්‍රාහිකා වැනි ව්‍යුහ තියෙනවා. මේ නයිඩේරියාවන්ට වැදගත් වෙනවා, විශේෂ ව්‍යුහයක් තියෙනවා, සෛල ජාතියක් තියෙනවා, දංශක සෛල කියලා. දංශක සෛල ඒක මේ ෆයිලම් එක මේ වංශයේ විතරයි තියෙන්නේ. ඒකෙන් පුළුවන් විස නිකුත් කරන්න. ඒ වගේම නිකේ නූලක් වගේ ව්‍යුහයක් තියෙනවා, සතුන් ගොදුරු අල්ල ගන්න, විස දාලා අඩපණ කරන්න. ඇතරම ඉතාම නයි විසම තරම් ප්‍රබල සැරක් තියෙන එක. ගොඩකකින් හානියක් වුණොත් අපිට සී නැති වෙන්න පලං. දැන් ලොඩියෝ කීප දෙන්නේ කොරිලියාව ඩිජිඩිපිස්ල ගොඩක් අපි ඇඟේ වැදුණොත් සමහරට විෂනිකුත් කරොත් අපිට ඒක හානිකර වෙන්නත් පුළුවන්. නමුත් එක කුඩා හයිඩ්‍රිකුගෙන් ලොකු විසක් නෑ. නමුත් එයයි ගන්න ආහාර අනුව ඒවා අඩපණ කරන්න කියන්න පුළුවන්. එතකොට ඊළඟට මං කිව්ව මොකද්ද, දංශක සෛල කියලා විශේෂ ව්‍යුහයක් තියෙනවා. එතකොට මේ සතුන්ගේ ප්‍රජනනය බැලුවොත් ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි දෙකම තියෙනවා. අලිංගික ප්‍රජනනය ගත්තොත් දැන් හයිඩ්‍රගේ මෙහෙම අංකුර වර්ධනය ওই වගේ අංකුර හැදෙන එකක් තියෙනවා. ලිංගික ප්‍රජනනය ජන්මාණු සෑදීමෙන් ඩිම්බ ශුක්‍රාණු සෑදීමෙන් සිදු වෙනවා. ප්‍රජනක ආකාර දෙකක්ම තියෙනවා. මේ වංශයේ ඉන්න කීටෙක් ගොඩක් කට්ටිය උපස්සරට ඇලිලා ඉන්න ඔත් අය, ඔත් ජීවීන්. ඒ නිසා මේගොල්ලගේ මේ පැවැත්මට නැත්තම් පැතිරීමට වැදගත් වෙනවා පක්ෂමදර කීටෙක් ඉන්නවා. පක්ෂමදර කීටෙක් අපිට නම් අවශ්‍ය නැහැ. එයාට කියනවා ප්ලැනියුලා කීටයා. ප්ලැනියුලා කීටයා. එතකොට පක්ෂමදර කීටවස්ථාවකුත් මේගොල්ලොට තියෙනවා. ආහාර මාර්ගයක් කියලා මුඛයේ ගුදේ සහිත ආහාර මාර්ගයක් නෑ. ආහාර මාර්ගයට තියෙන්නේ මුඛයේ විතරයි ගුදයක් නෑ. මුඛයේ විවෘත වෙන්නේ පැසක් වෙනි, මල්ලක් වෙනි, ආමාශ වාහිනී කුහරයට. එතකොට ෆයිලම් නයිඩේරියා යටතේ ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් නෑ. ඔන්න ඔය ටික තමයි අපිට සිලබස් එකේ තියෙන්නේ. ඊළඟට අපි යනවා ත්‍රිපස්තර සංවිධානය. ත්‍රිපස්තර සංවිධානය ගත්තොත් එතකොට මේ දේහ බිත්තියේ සෛල ප්‍රස්තර තුනයි. එතකොට ඒගොල්ලෝ අපි කොටස් තුනකට බෙදෙනවා මේ දේහ බිත්තියේ. දැන් මේම දේහ බිත්තිය ගත්තොත් මේ දේහ බිත්තියේ සමහර ආකාරවල කුහර තියෙන්න පුළුවන්. කුහර අන්නේ කුහරයක් තිබුණොත් දේහ බිත්තිය අපි සීලෝමික කියනවා. කුහරයක් නැත්තම් කියනවා අසීලෝමික ඝන දේහ බිත්තිය. ඒතර මේගොල්ලොන්ට තිබුණේ ඝන දේහ බිත්තිය. හැබැයි මධ්‍ය ශ්ලේෂය සෛලීය ව්‍යුහයක් නැති මධ්‍ය ශ්ලේෂයේ තිබුණේ මේගොල්ලන්ගේ ඝන දේහ බිත්තියේ තියෙන මධ්‍ය චර්මය. එතකොට එහෙනම් මේ ත්‍රිපස්තර සතුන්ට මධ්‍ය ශ්ලේෂයේ වෙනුවට තුන්වෙනි ස්තරයක් මධ්‍ය චර්මය ඇති වුණා. ඒ මධ්‍ය චර්මය සහිත ඝන දේහ බිත්තිය තියෙන අයට කියනවා අපි අසීලෝමික. ප්ලැටිහෙල් මින්දස් වංශය පැතලි පණුව තමයි ඒකට අයිතිනේ. ප්ලැට්ටුව පැතලි පණුව, පැතලි පණුවන් තමයි ඒකට අයිති වෙන්නේ වංශය ප්ලැටිහෙල් මින්දස්. අනිත් එක මෙන්න මේ දේහ බිත්තියේ තියෙන කුහරය, දේහ බිත්තියේ තියෙන කුහරය සම්පූර්ණයෙන් මධ්‍ය චර්මයෙන් ආවරණය වුණොත් මේ කුහරය අපි කියනවා සත්‍ය සීලෝමික කියලා. එතකොට ආත්‍රපෝඩා, මොලස්කා, ඉකිනොඩර්මේටා, කෝඩේටා අපි ඔක්කොම සත්‍ය සීලෝමිකයෝ, සත්‍ය සීලෝමිකයෝ. එතකොට සත්‍ය සීලෝමිකයෝ නොවන අනිගොල්ලන්ගේ තියෙන්නේ මේ කුහරය අසම්පූර්ණ ලෙස තමයි මධ්‍ය චර්මයෙන් ආවරණය වෙන්නේ. පිටතින් බයිස් චර්මයෙන් ආවරණය වෙන්නේ නැහැ. අපිට විස්තර ඕගොල්ලන්ගේ සිලබස් එකට ඉච්චර නැහැ. එතකොට අසම්පූර්ණ ලෙස මධ්‍ය චර්මයෙන් ආවරණය වෙච්ච කට්ටිය කියනවා අපි ව්‍යාජ සීලෝමිය. එතකොට ව්‍යාජ සීලෝමිකින් ඔගොල්ලෝ දීලා තියෙන එකම වංශය නිමටෝඩාව. කියන්නේ කොකු පණුව, බරව පණුව, ඇස්කාරිස් වට පණුව, එහෙම අයිති වෙන රවුම් පණුව අයිති වෙන නිමටෝඩා වංශයට තමයි අයිති වෙන්නේ. අනිත් ටික ඔක්කොම එතකොට ඇනලීඩා, මොලස්කා, ආත්‍රපෝඩා කියන ප්‍රෝටෝස්ටෝමියාවොයි එකිනොඩර්මේටා, කෝඩේටා කියන ඩියුටරෝස්ටෝමියාවොයි දෙකම අයිති වෙන්නේ මොහොකටද? එකිනොඩර්මේටා, කෝඩේටා කියන දෙකම අයිති වෙන්නේ ඩියුටරෝස්ටෝමියාවන්ට. ඒ කියන්නේ මේ සීලෝමිකින් කොටස් දෙකකට බෙදෙනවා. ඒගොල්ලොන්ගේ
මොකේ ඇතිව ගුදේ ඇතිවන ආකාරය අනුව විස්තර ඔයගොල්ලට නැහැ. අපි ඒ අනුව ඒගොල්ලෝ කාණ්ඩ දෙකකට බෙදෙනවා. ප්‍රාග් මුඛධාරීන් කියලා ප්‍රෝටෝස්ටෝමියා, බ්‍රාස්ජිද්‍රිය කියන විවේ මුඛේ බවට පත් වෙන කට්ටිය, බ්‍රාස්ජිද්‍රිය ගුදේ බවට පත් වෙන කට්ටිය, එකිනොඩමේටා කෝඩේටා. ඒ නිසා කෝඩේටාවන්ට සමීප සම්බන්ධතාවයේ තියෙන්නේ එකිනොඩමේටා. අනික් කට්ටිය ප්‍රෝටෝස්ටෝමියාව ඇනලීඩා මොලස්කාත්‍ර පෝඩා. එතකොට ත්‍රිපස්තර ජීවීන්ගෙන් පළමු කට්ටිය තමයි ඇනලීඩා, ඊළඟට මොලස්කාත්‍ර පෝඩා. මෙන්න මේ දේහ කුහරය ඇතිවීමත් එක්ක ඇත්තටම සත්ව ලෝකී රුධිර සංසරණ පද්ධතිය මුලින්ම ඇති වුණේ ඇනලීඩා. දැන් මෙතන මධ්‍ය චර්මයන් පැටිහිල් මින්දස් වෙනකොට ආපු හින්දා පේශි පද්ධති, සංකීර්ණ පේශි පද්ධති එහෙම විකසණය වෙලා තියෙනවා. එතකොට අපි බලමු දැන් මෙන්න මේ පැටිහිල් මින්දස් වංශය ගැන මොකද කියන්න තියෙන්නේ අපිට. එතකොට ප්ලැටිහෙල් මින්තස් වංශය ගත්තොත් මේ වගේ ත්‍රිපස්තර ඒගොල්ලෝ අසීලෝමික කියන්නේ ඝන දේහ බිත්තිය. පිටතින් බයිස්චර්මය, ඇතුළතින් මධ්‍ය චර්මය, ඊටත් ඇතුළතින් අන්තස්චර්මය. එතකොට දැන් මේගොල්ලොන්ටත් තාම ගුදයක් නැහැ. මුඛය කෙලින්ම මෙන්න මේ ආමාශ වාහිනී කුහරය වැනි එකට තමයි විවෘත වෙන්නේ. තාම අපි අන්ත්‍රය කියලා විස්තරාත්මකව අධ්‍යයනයක් අපි එතෙන්ට දෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ පත්‍රයක් වගේ, පෘෂ්ඨ උදරීය පත්‍රයක් වගේ පැතලි දේහයක් තියෙන පත්‍රාකාර පත්‍රයක් වගේ පත්‍රාකාර ව්‍යූහයක් තියෙන මෙහෙම පත්‍රයක් වගේ. මේ පෘෂ්ඨීය පැත්ත, උදරීය පැත්ත පත්‍රාකාරයි පත්‍රාකාරයි. එතකොට මට ඉස්සෙල්ල කියන්න බැරි වුණා මෙන්න මේගොල්ලෝ මේ නයිඩේරියාව අපිට මේ ඕනම අරයකින් සමාන භාග දෙකකට කපන්න පුළුවන්. අපි ඒකට කියනවා අරිය සමමිතිය කියලා. ඕනෑම අරයකින්, ඕනෑම එනි රේඩියස්, ඕනෑම අරයකින් සමාන භාග දෙකකට කපන්න පුළුවන්. නමුත් මෙන්න මේ ප්ලැටිහෙල් මින්තස් කියන වංශය මින් පසු වෙන කට්ටිය, අපි ප්ලැටිහෙල් මින්තස් ගත්තොත් අපි සරල ප්ලැටිහෙල් මින්තස් වංශික සතෙක් තමයි ප්ලැනීරියාව. එයා මේ පැත්ත ඉස්සරහට තියාගෙන යන්නේ මේගොල්ලෝ නිදහසේ ජීවත් වන ආකාරයක්. අක්ෂි ලපවැනි සංවේදී ප්‍රතිග්‍රාහක සෛල තියෙන ඔයගොල්ලොන්ට. මේ පැත්ත යාලා ඉස්සරහට තියන් යන්නේ, ඉස්සරහට තියන් යන පැත්තට කියනවා පූර පැත්ත කියලා. මෙන්න මේ පූර පැත්ත, එහෙනම් ඊට විරුද්ධ පැත්ත අපර පැත්ත. මේ පූර අපර අක්ෂයට අපි කියනවා අන්වායාම අක්ෂය කියලා. පූර අපර අක්ෂය, අන්වායාම අක්ෂය, පූර අපරක්ෂය, අන්වායාම අක්ෂය. මේ අන්වායාම අක්ෂයේ පූර අපරක්ෂය ඔසේ මැදින් යනවනම් අපි ඒකට කියනවා මධ්‍ය අන්වායාම අක්ෂය කියලා. මධ්‍ය අන්වායාම අක්ෂය. ඒතර මධ්‍ය අන්වායාම අක්ෂය ඔසේ විතරයි මේ සත්තු දකුණු වම් භාග දෙකට, නැත්නම් මේකේ ධර්ම ප්‍රතිබිම්බය මේකේ, මේකේ ධර්ම ප්‍රතිබිම්බය මේක, ඒ වගේ සමානාකාර දෙකට කපන්න පුළුවන් වෙන්නේ මධ්‍ය දික්කක්ෂය ඔස්සේ පමණයි. එතකොට එවැනි සමමිතියට අපි කියනවා දිපාර්ශික සමමිතිය කියලා. එතකොට අරිය සමමිතිය කියලා කියන්නේ ඕනෑම අරියක් ඔස්සේ මේ අරියෙනුත් සමාන භාග දෙකයි, එහෙම නැත්නම් මේ අරියෙනුත් සමාන භාග දෙකයි, එහෙම නැත්නම් මේ අරියෙනුත් සමාන භාග දෙකයි, ඕනෑම අරියකින් සමාන භාග දෙකකට කපන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අරිය සමමිතිය. එතකොට ඒක තියෙනවා නයිඩේරියාවන්ගේ ප්ලැටිහෙල් මින්තස්ලාගේ පූර අපරක්ෂය, නැත්නම් මධ්‍යන්. දැන් මෙහෙම කැපුවොත් සමාන භාග දෙකක් කියන්නේ නැහැ. එතකොට ඒක මධ්‍යන් වායාමක්ෂය නෙවෙයි. එතකොට මධ්‍යන් වායාමක්ෂය දේහේ මැදින් යන මධ්‍යන් වායාමක්ෂය ඔස්සේ සමාන භාග දෙකකට වෙන් කළ හැකි නම් අපි ඒකට කියනවා දිපාර්ශික සමමිතිය කියලා. එතකොට එහෙනම් ප්ලැටිහෙල් මින්තස් වංශික සතුන් දිපාර්ශික සමමිතියක් දක්වන සතුන්. ඊළඟට එතකොට පෘෂ්ඨෝදරීය පැතලි දේහයක් තියෙන්නේ, බොහෝ දෙනෙකුට පත්‍රාකාර. සත්‍ය ඛණ්ඩනයක් නෑ මේගොල්ලොන්ගේ. සත්‍ය ඛණ්ඩනයක් කියන්නේ මේ ඛණ්ඩ බොහෝ දුරට සමානයි, මේ ඛණ්ඩ සමානයි. තව විස්තර ගොඩක් තියෙනවා මේ යාළගේ දේහයේ බෙදලා තියෙන මේ ඛණ්ඩ සමානයි. අපි ඒකට කියන්නේ සත්‍ය ඛණ්ඩනය කියලා. සත්‍ය ඛණ්ඩනයක් නෙවෙයි මේගොල්ලොන්ගේ තියෙන්නේ. දැන් පටිපනුව ගත්තොත් මේ ඛණ්ඩ අසමානයි. මෙහෙම ඛණ්ඩ තියෙනවා, හැබැයි ඒව අසමානයි. ඒවයි තව කායික විද්‍යාත්මක ලක්ෂණ වෙනස්. එතකොට මේගොල්ලොන්ට ඛණ්ඩනයක්, සත්‍ය ඛණ්ඩනයක් නෑ. පටිපණු වගේ තියෙනවා ඛණ්ඩ වලට බෙදලා තිබුණාට ඒක සත්‍ය ඛණ්ඩනයක් නෙවෙයි. එතකොට ප්ලැටිහෙල් මින්තස් වංශය අපි ගත්තොත් ප්ලැටිහෙල් මින්තස්, එතකොට දැන් ඕගොල්ලොන්ට කියන්න පුළුවන් ඒගොල්ලෝ ත්‍රිපස්තරයි. දේහ විතියේ ප්‍රස්තර තුනයි, පිටතින් බයිස්චර්මය, ඇතුළතින් අන්තස්චර්මය. ඒ දෙක අතර සෛලී ව්‍යූහයක් රහිත මධ්‍ය චර්මය.
එතකොට ඒක ත්‍රිපස්තර දේහ බිත්තිය මේකේ කුහර නැති හින්දා ඝන දේහ බිත්තිය. එතකොට මේ ජීවීන් පෘෂ්ඨෝදරීය පැතලි දේහයක් තියෙන්නේ. ඛණ්ඩනයක් සත්‍ය ඛණ්ඩනයක් නැහැ. එතකොට මේගොල්ලොන්ගෙත් ආහාර මාර්ගයේ මුඛයේ විතරයි තියෙන්නේ ගුදයක් නැහැ. ආහාර මාර්ගයේ මුඛය විතරයි තියෙන්නේ ගුදයක් නැහැ. මුඛය විවෘත වෙනවා. මුඛය විවෘත වෙනවා. මේ ආමාශ වායනිකුවට වැදගත් වෙනවා. මේ වංශයේ ඉන්නවා මුඛයේ ගුදය දෙකම නැති බහුසෛලික සත්වාකාරයක් තේනියා නැත්නම් පටිපණුව තේනියා. ඒගොල්ලොන්ට මුඛයේ ගුදයකුත් දෙකම නැති බහුසෛලික ආකාර. ඒගොල්ලොන්ට පුළුවන් මේ පටිපණුවට උගේ මේ පෘෂ්ඨයේ තියෙන සුන්දර අඟුලිකා වැනි විව්ව ඒ වයින් අපි කියන්නේ පරපෝෂී මේගොල්ලෝ පරපෝෂීන් අභ්‍යන්තර පරපෝෂීන් පෝෂක ධාරකයන්ගෙන් ලබා ගන්න. එයට ආහාර මාර්ගයක් නැති බහුසෛලික ආකාරය මුඛයේ ගුදය දෙකම නැහැ. එතකොට මේ වංශයේ පැටිහෙල් මිත වංශයේ ලක්ෂණ ඔයගොල්ලෝ සරලව තියෙනවා. මේ වංශයේ සතුන් මිරිදියෙත් ඉන්න පුළුවන් කරදියෙත් ඉන්න පුළුවන් තෙත භෞමික පරිසර ආශ්‍රිතවත් ඉන්න පුළුවන්. ඒකම පරපෝෂී ආකාරات ඉන්නවා. එතකොට එතෙන්දී මේගොල්ලොන්ගේ නිදහසේ ඉන්න කට්ටිය තමයි හොඳම උදාහරණය ප්ලැනේරියාව. තව තියෙනවා බයිපේලියම් කියන එක. නමුත් සිලබස් එකේ ඔයගොල්ලන්ට ප්ලැනේරිය විතරයි දාලා තියෙන්නේ. අපි ප්ලැනේරිය ගත්තොත් මේ ප්ලැනේරියාවට මුඛයේ තියෙනවා මුඛය මෙහෙම අතු බෙදුණු මෙහෙම අන්ත්‍රයකට මේ ආමාශ වාහිනී කුහරයකට විවෘත වෙනවා. නිදහස් ජීවීන් නිසා සංවේදී අවයවලි සාක්ෂිලප තියෙනවා. පැහැදිලි ශීර්ෂණයක් නැහැ. මේ පැත්ත ඉස්සරහට තියාගෙන යෑමක් විතරයි තියෙන්නේ. පැහැදිලි ශීර්ෂණයක් නැහැ. පෘෂ්ඨෝරිය පැතලි සතු නිදහස් ජීවීන් හින්ද මේගොල්ලොන්ගේ පක්ෂ්ම තියෙනවා. මේ දේහාවරණේ බොඩි කවරින් එකේ පක්ෂ්ම තියෙනවා. පක්ෂ්ම මගින් තෙත පරිසරයේ මේගොල්ලොන්ට පිහිනන්න පුළුවන්. එතකොට මේ සත්තුන්ගේ විශේෂ විව්ව. එතකොට ශ්වසනය සඳහා විශේෂ විව්ව නැහැ. මේ දේහ පිත්‍ය හරහා පෘෂ්ඨය හරහා සාන්ද්‍රණ අනුක්‍රමණයන් ඔස්සේ ඔක්සිජන් ඇතුල් වෙනවා, කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට බහිස්රාවී විව්ව වශයෙන් වැදගත් වෙනවා මේ වංශයේ තියෙනවා. මේ වංශයට ආවිනිකෝ විශේෂ විව්වයක් අපි ඒකට කියනවා සිලුසෛල කියලා. සිලුසෛල සිලුවක් කියන්නේ කුහරයක් සහිත සෛල තියෙනවා මේ වංශයේ. සිලු සෛල දැන් මේ සෙල් එකේ මේ න්‍යස්තිය පැත්තකට මෙහෙම තල්ලු වෙලා තියෙනවා. මේ කුහරයක් තියෙනවා. කුහරය මෙහෙම අනෙක් නාල පද්ධතිත් එක්ක සන්තිතිකව ගිහිල්ලා ප්‍රධාන නාලයකින් දේහෙන් ඉවතට යනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි දැන් කවුද ප්ලැනේරියන්දොත් ප්ලැනේරියාගේ ප්‍රධාන බහිස්රාවී නාලය තියෙනවා. මේකෙන් ශාඛා නාල ගිහිල්ලා ඒ නාල කෙලවර වෙන්නේ ඒගොල්ලෝගේ මධ්‍ය චර්මයේ තුරට විහිදිච්ච මෙන්න මේ වගේ සිලු සෛලවලි. එතකොට මේ සිලු සෛල මේ වංශයට ආවේනිකයි. එතකොට නයිඩේරියාවන්ට දංශක සෛල ආවේනික වගේ මේගොල්ලොන්ට සිලු සෛල. එතන මේකේ සිලු බල්බ නෙමේ හරි වර්ඩ් එක. සිලු සෛල කුහරයක් සහිත සෛල. මෙහෙම මේකේ ව්‍යුහය ඕනේ. කශික ගුණයක් තියෙනවා. මේකෙන් මෙහෙම පෘෂ්ඨීය ශේෂඵලය වැඩි කරගන්න ප්‍රසර තියෙනවා. ඒ වයින් නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය එකතු කරගෙන මේක ඇතුළට ඇවිල්ලා අර ප්‍රධාන බහිස්රාවී නාලයෙන් පිට වෙනවා. එතන මේ වංශයේ වැදගත් ලක්ෂණයක් තමයි එහෙනම් සිලු සෛල. එතන මේ සතුන්ට කිසිදු කංකාලීය ව්‍යුහයක් නැහැ. කිසිම මේ උන්ගේ දෘඩතාවය සඳහා නිකන් කියන්නේ කිසි දෘඩ ව්‍යුහයක් නැහැ. නිකන් පණුව ආකාර වගේ හැඩයක් තියෙන. ඒ නිසා තමයි පැතලි පණුව කියන්නේ. කංකාලීය ව්‍යුහ නැහැ. ඒකට ඛණ්ඩනයක් නැහැ. පරිසරයක් මං කිව්වා. සිලු සෛලක් තියෙනවා. මුඛයේ විතරයි ආහාර මාර්ගයට තියෙන්නේ. සමහර ආකාරවලට බහුසෛලියේ ඉන්නවා. ටේනියා යට මුඛයකුත් නැහැ. දේහාවරණයෙන් තමයි පෝෂක ගන්නෙ. ඊළඟට ශ්වසන පද්ධතිත් නැහැ. රුධිර සංසරණ පද්ධතිත් නැහැ. බහිස්රාවී ව්‍යුහය තමයි සිලු සෛල තියෙන්නේ. ඊළඟට මේගොල්ලොන්ගේ ඇත්තටම සතුන් ද්විලිංගිකයි. දැන් ප්ලැනේරියා වගේ කෙනෙක් නිදහස්. නමුත් අපි අක්මා පැතැල්ල පැස්කියෝලා අක්මා පැතැල්ලා නොයි වගේ සතෙක්. අක්මා පැතැල්ලා අභ්‍යන්තර පරපෝෂී සතෙක්. ඒගොල්ලොන්ට මුඛයේ වටා චුස කර තියෙනවා. උදරියේ චුස කර තියෙනවා. ඒ වගේම අපි කවුද මේ පටිබණුවටත් චුස කර තියෙන අභ්‍යන්තර පරපෝෂී සතුන්. පටිපණුවත් අභ්‍යන්තර පරපෝෂී සතුන් ඒගොල්ලොන්ටත් තියෙනවා. මොනවද චුසකර. එතකොට ප්‍රජනනයේ මේගොල්ලෝ ද්විලිංගික සතුන්. ජන්මානු සෑදීමෙන් තමයි ප්‍රජනනය සිදු කරන්නේ.
ඊළඟට ඉතුරු ටික මං ඊළඟ පාඩමත් එක්ක සම්බන්ධ කරගෙන කරන්නම්.